ගීත්ඇවිත් 10 minutes පත්තරේ. සුබ දවසක් වේවා ඔබට. පුරුද්දක් කරගත්තොත් කෙටිම වෙලාවක් ඇතුළත වැඩිම දෙයක් රටතට ගැන දැනගන්න ලැබෙන අවස්ථාව තමයි මේ ස්මාර්ට්ම පත්තර කියවීමේ කලාව අපි හඳුන්වලා දුන්නා රටට. ඒ පිළිබඳ ලැබුණු ප්‍රතිචාරවලට බොහොම ස්තුතියි. ඒ වගේම ගුණදොස්වලට බොහොම ස්තුතියි. මේ කරන්නේ ඔබට රට ලෝකය දැනගන්න අවස්ථාවක් සලසා දෙන එක අර කලිනුත් කිව්වා වගේ කෙටිම වෙලාවකින්. අපි ලංකාදීප පත්තරයට අවධානය යොමු කරමු. ප්‍රධාන සිරස්තලයේම තියෙනවා මැරතන් තරගයේදී සිසුවා මරුට තිරුක්කෝවිල් යුද පිටියක් රෝහලටත් ගල්මුල් ප්‍රහාර පොලිසිය STF කැඳවයි. මේ අම්පාර වසන්ත චන්ද්‍රපාලගේ ඡායාරූපත් එක්ක පළවෙන ප්‍රධාන වාර්තාව අම්පාර තිරුක්කෝවිල් මෙතෝදිස්ත මධ්‍ය විද්‍යාලයේ නිවාසාන්තර ක්‍රීඩා උත්සවයේ මැරතන් තරගයේ දුණු 10 වසරේ ශිෂ්‍යෙක් තමයි මේ විදියට අසනීප වෙලා රෝහල් ගත කරාට පස්සේ ජීවිතක්ෂයට පත් වෙන්නේ. ගම්මු රෝහලත් එක්ක ගැටුමක් ඇති කරගන්නේ හරියට ප්‍රතිකාර ලබා දුන්නේ නැහැ කියමින් කොහොමුණත් මේක හොඳ පාඩමක්. මොකද පාසල් බොහොමයක මේ දවස්වල නිවාසාන්තර ක්‍රීඩා උත්සව තියෙනවා. අන්න ඒ නිසා සැලකිලිමත් වෙන්න වේවි. යටි අවරශ්මියකුත් තියෙනවා. පස්සේ ගැටුම් ඇති කර ගන්නවට වඩා පස්සේ කනගාටු වෙනවට වඩා මේ සූචනීය අවසානයක් ළඟා කර ගන්න නැතුව හිතලා බලලා කටයුතු කරන එක. අපි ළඟ පුවතට යොමු වෙමු මේ මොනරා පුවත්පතේ ළමයි 108000ක නිර්වත් පින්තූර සමාජ මාධ්‍යයේ ඡායාරූප පළකල අයගේ නම්ගම් සහිතව පැටිකිරිය ළඟදිම එළියට කියලා පොලිස්පතිවරයා කියනවා. සූර්ය ජයවර්ධන සහ රම් සුරවීරගේ වාර්තාවක් මේ අපි ඉදිරිපත් කරන්නේ. අපේ දරුවෝ මේ අපේ රටේ හොඳම දේ දරුවන්ටයි කියලා කියන රටක තත්වයයි මේ දරුවන්ගේ නිර්වත් ඡායාරූප මේ සමාජ මාධ්‍යයේ. බලන්නකෝ සමාජ මාධ්‍යන්නේ අපි ඔබ වෙත එන්නේ සමාජ මාධ්‍ය ජනමාධ්‍ය කියලා දැන් වෙන් කරන්න බෑ. ජනතාවගේ මේ ජන සමාජයේ මාධ්‍ය වෙලා කවුරුත් පරිහරණය කරන කාගේත් පොදු මාධ්‍ය වෙනකොට හොඳ නරක දෙකම මේට එන්න පුළුවන්. මේ බලන්න දැන් අපි මේ විනාඩි 10ක කාලය ඔබට රටට ලෝකයට වැදගත් වෙන වෙලාවක් කරනවා වගේම අවැදගත් දේවල් වලින් उत्साह करूगल समागम सहाय अरगिन कटयुदे දින 362ක රැඳවුම් භාරයේ වුන් ඉන්නවා. තංගල්ල පෙරණ හිරගෙදර නදවා තැබීමට නියෝග ත්‍රස්ත පනත යටතේ අධිචෝදනා 22ක් දැඩි රැකවල් මැද CID නුසාවියට කියලාත් අපට දකින්නට පුළුවන්. නඩුව නිමවන තෙක් රිමාන්ඩ් කිරීමට බලය තිබෙනවා නීතිපති කියයි. පලාගිය කොස්තාපල්ට ඔය අතරේ වරෙන්තු නිකුත් කරා මතකනේ සහයෝගය දීපු කොස්තාපල්වරයා. ඔය AJ අබේනායක සහ නිශාන් ස්පියන්තගේ වාර්තාවක් අපි ඉදිරිපත් කරේ. මේ අතරේ යුක්තිය මෙහෙයුමක් දැඩි කරලා තියෙනවා. දක්ෂපාල පුරුදුරිල්ල දහරි 45ක් යොදවලා තියෙනවා මේ යුක්තිය මෙහෙයුමට. ඒ නිසා මේ නමගිය අපරාධකරුවන්ගේ ආවරමුල් වගේම තව තව අය අල්ලා ගැනීමේ මෙහෙයුමයි මේ ක්‍රියාත්මක වෙන්නේ. හැබැයි ඉතින් ගෙන්වන අයව අල්ලන්නේ නැති තාක්කල් මේ වැටලීම් වලින් නිසි පළක් වේද? තාමත් මහජනතාව ප්‍රශ්න අහනවා පොලිස් ප්‍රතිතුමා. අපිට ඔබතුමාට කියන්න තියෙන්නේ ඒ ගැන. පානදුර සලිදුත් කූඩුවට මේ දිවයින පුවත්පතේ ඒ සමගම පළවෙන තවත් පුවතක් STF යටතේ ඇති බූස්සට යවන්න එපා. නීතිඥයෝ උසාවියෙන් ඉල්ලති. දැන් අපට අනුව වැරදිකරුව විදියට මේ පත්තරේට අනුව දකින්න ලැබුණට මේ අයටත් තියෙනවා ඉල්ලන්න පුළුවන් ඉල්ලීම්. Tamanගේ මානව හිමිකම් වලට යන්න පුළුවන්. මෙයාති අවස්ථා ඔවුන්ටත් තියෙනවා. වාද්‍ය සුමිත් පුතු පිටියයි වාර්තා කරලා තියෙන්නේ. ඔබට ප්‍රශ්නයක් එන්න පුළුවන් මේ අපරාධකාරයෝනේ කියලා. ඒකයි ඒ කාරණාව කිව්වේ. ඔය අතරේ කාලයකට පෙර විශ්ව මේ සිද්ධිය පිළිබඳව ඔබට මතක ඇති. මල්වතු හිරිපිටියේ හිමිනම ඝාතන කොන්ත්‍රාත්තුව ඩුබායි වලින් මැණික විකුණලා සල්ලි බෙදා ගන්න හාමුදුරුවෝ මැරුවා. ඝාතකයා පාපෝච්චාරණය කරයි හේමන්ත රඳුනුගේ වාර්තාවකයි අපට දකින්නට ලැබෙන්නේ. හාමුදුරුවෝ ළඟ තියෙන මැණික විකුණලා ගන්න සල්ලි බෙදා ගනිමු කියලා කොන්ත්‍රාත්තුව දුන්න අයට වෙච්චි පොරොන්දුවට හාමුදුරුවන්ට වෙඩි තිබ්බා කියලා තමයි සඳහන් කරන්නේ. ස්වාමින් වහන්සේ නමකට තියෙන වටිනාම දේ මොකද්ද? වටිනාම වස්තුව මොකද්ද කියලා ඉතින් අපිට නොහත් බෑ මේ වගේ කාරණාත් එක්ක. එහෙම වුණා නම් හරිම වටිනා දේ පසුපස අපේ හාමුදුරුවෝ ගියා නම් එහෙම මේ වගේ සිද්ධි වාර්තා කරන්න වෙන්නේ නැහැ. කවුරු කවුරු තම තමන්ට පැවරෙන රාජකාරිය පැවරුණු වගකීම කරනවා නම් නේද වඩා හොඳ. ඒ අතරේ එක පැත්තකින් නොදැයි මෙහෙම අයව අත්අඩංගුවට ගන්නත් එක්ක. මොකද නැත්තම් තවත් මේ වගේ සිද්ධි අපිට වාර්තා කරන්න වීම නිසා අපි ඊළඟට මේ අරුණ පත්තරේට අවධානය යොමු කරමු. අරුණ ප්‍රධාන සිරස්තලය මේ ඉදිරිපත් කරන්නේ
මූලධර්මවාදය පිළි නොගත් බිරිඳට දරුවන්ට සැමියාගෙන් දස්වද දේශනේට ආ කතගිනුත් අතින් පයින් ප්‍රහාර මේ තියෙන්නේ අරුණපත්‍රයේ ඒ ප්‍රධාන සිරස්තලයේ ඔබට දකින්න ලැබෙන්නේ අද මේ වාර්තාව ටීකේ බර්නඩ් ජයලසිට ගෙන එන්නේ මූලධර්මවාදය පිළි නොගත් මේ පත්‍රයට ආවට නාවට මේ වගේ සිද්ධි රටේ වෙන්නට පුළුවන් විශේෂයෙන්ම ආර්ථිකමය වශයෙන් පරිහානියක් ගැටලු සහගත කාලයක් උදා වෙනකොට යම් යම් මූලධර්මවාදීන් විසින් විවිධ ක්‍රම මගින් විවිධ කෙනා ආකර්ෂණය කරගන්නට කටයුතු කරනවා නොදැනීම තමන් අහුවෙන්න පුළුවන් විවිධ ගැටවලට අනේ නිසා කවුරුත් ප්‍රවේශම් වෙන එකයි වඩා හොඳ පිස්සන්ගේ කතාවලට බහාචාර්යවරු උල්පන්දම් දෙනවා මල්වතු අනුනාහිමියන් ප්‍රකාශ කරනවා සමන් විජේ බණ්ඩාරගේ වාර්තාවක් අරුණ පුවත්පතෙන් අපි මේ උපුටා දක්වන්නේ භික්ෂුන් වහන්සේලා කිහිප නමක් සිදු කරන වැරද්දක් හේතුවෙන් මුළු සංඝ සංහතියටම බලපෑමක් සිදු වන බව මල්වතු පාර්ෂවයේ අනුනායක දිබුල් කුඹුරේ ශ්‍රී විමල ධම්ම නාහිමියෝ ප්‍රකාශ කරලා තියෙනවා. එහෙම මල්වතු පාර්ෂවයේ ප්‍රකාශ කරනකොට මහාචාර්ය ජී.එල් පීරිස් ගෝලේ ගැන කියන කතාවක් අපි මීළඟට අරුණ පත්‍රෙන් බලමු. ඉස්සර රනිල් සංසුන් දැන් එයා වෙනස්. ඉස්සර සංසුන් දැන් නොසන්සුන්ද ජීඑල් පීරිස් මහාචාර්යතුමා නම් කියන්නේ වෙනස් කියලා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ තමන් ඉගැන්නු පුද්ගලයා දයන්න අදාහගත නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජීඑල් පීරිස් ප්‍රකාශ කරනවා. අපි ඒ එක්කම දැන් ජනාධිපතිතුමා ගැන සඳහන් කළ වෙලාවේ දිවයින පත්‍රයේ මට දකින්න ලැබුණා අද තියෙනවා මේ එතුමා කැඳවූ IMF සාකච්ඡාව පිළිබඳව IMF කතාබහට විපක්ෂයෙන් සුමන්තිරන් විතරයි දිවයිනයි වාර්තා කරන්නේ ඉදිරි සාකච්ඡා විපක්ෂයට විවෘතයි ජනපති කියයි කියලා සාකච්ඡාවේ ඡායාරූපයකුත් එක්ක සුමන්තිරන් මහත්තයාගේ අපට මේ පිළිබඳ දකින්නට කියවන්නට ලැබෙනවා කතා කළ යුතු තැනදී කතා කරන්න ඕනේ පොඩි කාලේ ඉඳලා ඔබටත් මටත් ඉස්කෝලේ ගුරුවරු කවුරුත් කියලා දෙන වැඩිහිටියෝ කියලා දෙන දෙයක් නේද මේ වැඩිහිටියෝ තමයි වැඩි හරියක් ඉන්නේ අපේ පාර්ලිමේන්තුවේ තමයි එහෙම වෙලත් කරන්න ඕනේ මොකද්ද කියලා අවබෝධයක් නැද්ද බොහෝ දෙනෙකුට ඕකත් වෙන ප්‍රශ්නයක් කෙසේ වෙතත් අපි ඊළඟ කාරණාවලට අවධානය යොමු කරමු මෙන්න ජනපති සටනට එන අපේක්ෂකයෙක් පිළිබඳ සටහනක් රටේ ආර්ථික පරිහානියට පෞල්වාදයේ ඥාතීන් යාළුවෝ එක්කර ගැනීමත් හේතුවක් වුණා සිවිල් සංවිධාන පෙරමුණෙන් ජනපති සටනට එන ජන්නක කියයි මේ එතුමා महाचन उपयोगी सभापति महात्मेंटर विपक्ष नायक सजित प्रेमदास महात्म्या लक्ष दहायक बिहिकरण आकेला එතුමා හැමතිස්සෙම ව්‍යවසායකයෝ බිහි කිරීම පිළිබඳව වෙන දෙයක් යමේ තේවත්තේ වැඩ කරන මිනිස්සයා තේවත්තක හිමිකරුවෙක් බවට පත් කිරීම පිළිබඳව නිරන්තරව හඬ නගන කෙනෙක් හැබැයි තින් ඒවා මොනතරම් ප්‍රායෝගික යෝජනාද එහෙම නැත්නම් ප්‍රායෝගික අදහස්ද කියන එකත් එතුමන්ලාම අපස්සට හැරලා බලනවා නම් තමයි වඩාත් යහපත් වෙන්නේ අපි දැන් මව්බිම පුවත්පතට අවධානය යොමු කරමු පොහොට්ටුව පැත්තේ මොකද වෙන්නේ කියලායි දැන් මේ බලන්න සූදානම ජනපති අපේක්ෂකයා කවුද පොහොට්ටුවේ තීරණ ජයසූරියයි වාර්තා කරන්නේ හැබැයි ඒ අතරේ කොහොම වුණත් අපට දකින්නට ලැබෙනවා මල්ලක ඡායාරූපයක් හරි හරියට පොහොට්ටුවේ මන්ත්‍රීවරු අතරේ බෙදා ගන්නවා රටේ අනිකුත් ජනතාවටත් පේන්න සමාජ මාධ්‍යවල එහෙම පළ කරනවා මල තමයි නාමල අපි ළඟට යොමු වෙන්නේ අරුණ පත්‍රයේ තියෙන තවත් වාර්තාවක් වෙත කෝ මේ අරුණ අපි ලොකු ලුණු ගැන අද තියෙන පුවත ඇස් සුඩ යන පුවතක් ලුණු කැපුවාම කඳුළු වෙනව නේද අන්න ඒ වගේ පුවතක් ලොකු ලුණු 10යි
වාර්තාව සුනිල් රූපසිංහ පල්ලේ පොලේ වාර්තාකරුවෝ ඉලබෙන උත්සව සමයේදී විවෘත වෙලද පොලේ ලොකු ලොකු කිලෝකම තොගමිල රුපියල් 1000 ඉක්මවා යනු ඇති බවයි කියන්නේ දැන්ටමත් 6700ක් 1000 ඉක්මවා යනු ඇති බව සඳහන් කරලා තියෙනවා අපි ඊළඟට මේ උත්සව සමය ගැන කතා කරන නිසා මේ පුවතටත් අවධානය යොමු කරමු උත්සව සමයට හොර ස්ටිකර් වලින් එන මත්පැන් වැටලීම් වැඩි කරනවා මේ ටෙන්ඩරය ගැන මුල සිටම ප්‍රශ්න තිබුණු එකක් ඒක අපි විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ සුරාබදු කොමස සාරිස් කියන වැටලීම් වැඩි කරනවා කියලා හැබැයි විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ වසරකට කෝටි 600කට වැඩි ආදායමක් සුරාබදු ආදායම් රටට අහිමි වෙලායි තියෙන්නේ කොහොම වුණත් මේවා අවධානය යොමු කරලා වැට බැඳලා එකතු කරගන්න ඕනේ ආදායම් ප්‍රගීත් ඇවිත් 10 මිනිත්ස් පත්තරේ දැන් ප්‍රගීත් යන්න වෙලාව හරි නැවත හෙට හමු වෙමු ඒ හමු වීමේදී රටතට ගැන බොහෝ දේ ඔබට දැනගන්නට ලැබීවි එමනම් ඔබට සුබ දවසක් ගීත් ඇවිත් 10 මිනිත්ස් පත්තරේ